හරිම අස්ථාවරයි අපිට අපිට නියමිත පඩියක් නැහැ. එතන අපිට ගෙදර දුර කිසිම වැඩකට නම් එතරම් මහත්ක කිසිම සහයෝගයක් නැහැ. කොහොම බෑ හග් එකක් දීලා කිස් එකක් දීලා එහෙමයි. නැහැ එහෙම කියන්න දෙහෙ. එතරම් මම රවින්න දැකලා තිබුණේ රවින්න දැක ගම මම උඩ ගියා. චත්තාංග නිරියක් විදිහට මම හදාගත්තු දේවල් තියෙනවා මම ගොඩනගාගත්තු දේවල් හින්දා මේ දැන් දෙවනි නිමිටම කොටු වෙලා කියන එකට මට දුකයි. මේක මටයි දෙන්න ඕනේ. ඇයි මට දුන්නේ නැත්තේ? ඒක අසාධාරණයි කියන තැනක ඉඳන් සම්මාන වලට කියන එක හරිම මෝඩකමක්. මම පුංචි දෙයක් කියනද? ඔයාට මොබයිල් ෆෝන් එකක් තියෙනව නේද? කම්මැලි වෙලාවට ඔයා FB එකේ කාලේ ගොඩක් නාස්ති කරනව නේද? කැමතිද 23:11 ට කෝල් එකක් දීලා හොන්ඩ බයික් එකක් දිනා ගන්න? ඔබේ දුරකතනයේ 23:11 ට දැන්ම කෝල් එකක් අරගෙන අලුත්ම අලුත් දිස්නේ ගහන හොන්ඩා ග්‍රාසියා බයික් එකක් දිනා ගන්න. මං කියනවට පොඩි කෝල් එකක් දීලා බලන්න. මේක මාරම ගේම් එකක්. ඔයාගෙත් මගෙත් ජීවිතවල තියෙනවා හීන. ඉතින් මගේ ජීවිතේ වගේ හීනයක් සබෑ වෙන පීක් ටයිම් සෙග්මන්ට් එකක් තමයි මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අපිත් එක්ක එකතුලා ඉන්න ආදරණීය ඔබලා හැම කෙනෙක්ටම. ඉතින් අදත් මං එන්න කිව්වා ආරම්භයේ ඉඳන්ම මේ දක්වාම තමන්ගේ හැකියාව, දක්ෂතාවය, ජනප්‍රියත්වය එක විදිහටම තියාගත්ත සුපිරි තරුවකට, සුපිරි රංගන ශිල්පිනියකට මගෙත් එක්ක එකතුලා අපි පීක් ටයිම් සෙග්මන්ට් එකට එකතු වෙන්න කියලා. ආයිබන් හිමාලි සයුරංගී. ආයිබන්. මම මේ කල්පනා කරේ මේ සුන්දරත්වය උදේනි කොහොමද හංගන් ඉන්නේ කියලා. ෂරතවලට එක එක විදිහට අපි ආරෝපණය වෙනවා. එතකොට වේශ නිරූපණයෙන් ඇඳුම් පැළඳුම් වලින් අපි දෙබස් කියන විදිහෙන් හැංගීම් වලින් මේ හැම එකෙන්ම ඉතින් ඒක චරිතේ මට වඩා ටිකක් වෙනස් ස්වරූපයක් ගන්න. මං අහන්නේ කොහොමද සපසනීප කියලා. මොකද ඔබ දැක්කහම ඔබේ හිනාව රුව දැක්කම හිතනවා කොච්චර හොඳින් ඉන්නවද සනීපෙන් ඉන්නවද කියලා. මං අහන්නේ මොනවද මේ දවස්වල වැඩ කටයුතු? වැඩ කටයුතු කියන්නේ ඇත්තටම මේ දවස්වල දැන් කොරෝනා කාලෙන් පස්සේ ඇත්තටම දැන් ටිකක් වැඩ පටන් අරගෙන තියෙනවා. මොකද 2020 කියන්නේ අපිට මේ තරමක් අගුණ අයහපත් කාලයක් හැම පැත්තෙම ගත්තොත්. ඉතින් දැන් තමයි දැන් චුට්ටක් විතර අපි අපව යථාර්ථයට වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා මට කොරෝනා කාලේ හිතුණා මොනහරි දෙයක් ඇත්තටම තියෙන්න ඕනේ කියලා. මොකද අපේ වෘත්ති හරිම අස්ථාවරයි. අපිට අපිට නියමිත පඩියක් නැහැ. දැන් කොරෝනා කාලේ දීවනා ආරම්භව දුන්නට ආටිස්ට්ලට දෙයක් කෙරුන්නේ නැහැ. කෙරුනේ නැහැ. ඉතින් බිස්නස් එකක් කරන් ඉන්න අයට ඒ සේවිංස් ඉතුරු කිරීම තියෙනවා නම් ඒ වයින් හිමනේ ජීවත් වෙන්න සිද්ධ වුණේ මිනිස්සුන්ට. ඉතින් ඇත්තටම අපේ රැකියාව හරිම අස්ථීරයි. වැඩ තිබුණොත් වැඩ කරනවා. දැන් අපිට අපිට නම් එක දිගට දෙවෙනිම වගේ නාට්‍යයක් තියෙන නිසා අපේ එච්චරම පිටිසකට එක දැනෙන්නේ නැහැ. ඔකේ නේ. තියෙන නිසා සමහරවට දැනෙන්නේ නැහැ. මොකද මාස්පතා අපිට වැඩ තියෙන නිසා. නමුත් දැන් මේක එහෙම නාට්‍ය නැති එහෙම පිටිසක් ඉන්නවනේ. ඉතින් එතකොට දීර්ඝ කාලීනව එහෙම නැති අයට හරිම අස්ථාවරයි. මේ වගේ කාල බකවාණු වහම හොඳටම දැනෙන්න ගන්නවා ජීවිතේ හැටි. එතකොට රස්සාවෙන් තියෙන ප්‍රශ්න ඉතින් ඒ නිසා මට හිතුණා මොන හරි දෙයක් ඇත්තටම අපිත් කරන්න ඕනේ කියලා පටන් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මම ඉගෙන ගන්න උත්සාහ කරා මොනවාද රූපලාවන්‍ය පැත්ත. ඉතින් ඒකෙම හරි ආසයි නී අලංකරණ පැත්තට යමු වෙන්නේ. ඉතින් ඒකේ නේල් බා එකක් දාන්න මම ආසාවෙන් ඉන්නවා. ඒ එකම මනමාලියන්ට ඇඳවීම, එතකොට කොණ්ඩ කැපීම, මේ හැම දෙයක්ම මම ඉගෙන ගන්න දැන් පටන් ගත්තා. ඉතින් ඒක නිසා මේ දවස්වල මම හරිම කාර්යබහුලයි. ඒකයි කාර්යබහුලයි ඉන්නවා. තුන්වෙනි ඉන්නම පයින්න බලාගෙන ඉන්නවා. හරි, අපි කතා කරමු රයිගම් ටෙලි සම්මාන උල්ල ගැන. වසර 5ක් එක දිගට විශිෂ්ටතම නිළියට නිර්දේශ වීම නිසා විශිෂ්ට සම්මානයක් ලැබුණා, විශේෂ සම්මානයක් ලැබුණා. අපි ඒ ගැන කතා කරමු. ඔව්, ඇත්තටම ඒක අනපේක්ෂිතම මොහොතක්. මම ගියේ ඇත්තටම සහභාගී වෙන්න බලාගෙන විතරයි. ඒකෙන් දිනන කෙනෙකුට අප්පුඩියක් ගන්න බලාගෙන ගියපො මට එක පාටම සම්මානයක් දීපො මම වත්තරම් පුදුමයටපත් වුණා. මං හිතුවේවත් නැති දෙයක් සිද්ධ වුණේ එක පාටම මේ මගේ මං කරපු මේ නාට්‍යවල රූප රාමු දෙකලා මම බැලුවා මොකද්ද මේ මට දෙක කරන්න යන්නේ කියලා. ඉතින් ඇත්තටම මෙහෙමයි. ඒක හරි හොඳ උත්තරයක් මම දෙන්න කැමති මේ බලන් ඉන්න ඔබ හැමතෙම. ඉතින් ජීවිතේ අපිට හැමදේම ලැබෙන්නේ නැහැ නේද? මම එක පළවෙනි පාර නොමිනේට් වෙනකොට මම හරිම තරුණයි. මම විවාහ වෙලත් නැහැ. 2000 මට හරියටම මතක නැහැ මීට අවුරුදු 15 12කට විතර කලින්. ඉතත් සම්මානෙ හම්බුනේත් නැහැ. ඊට පස්සේ ආයෙත් වසර ගානක් පස්සේ ආයෙ නොමිනේට් වුණා හොඳම නිළියට. ඉතත් හම්බුනේත් නැහැ. හොම
වසර ගණනාවක් හම්බුණත් මම හරිම දිහිස්සතින් මම ගෙදර යන සම්මානයක් නේ නමුත් ඒකෙන් මගේ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ මොකද සම්මානයක් ගන්න බලන් අපි රඟපානව නෙවෙයිනේ අපි කරන දේ හරියට කරනවා හරියට කරොත් අපිට සම්මානයක් ලැබෙනවා ඉතින් ඒක නිසා මට වඩා ඊට වඩා හොඳ කෙනෙක් ඒක වැඩේ කරලා නම් ඒකට සම්මාන හිමිනවා ඉතින් අපි සම්මානයක් ගැනීමේදී යන්න ඕනේ මේක ගන්න බලාගෙන නෙමෙයි ලැබුණොත් ගන්නවා නැත්නම් ලැබුණ කෙනාට සුබපතනවා අනිවාර්යයෙන් එහෙම මානසිකත්වයකින් අපි හැම විටම යන්න ඕනේ නළුවෙක් නිලියෙක් ඕනෙම කෙනෙක් මේක මටයි දෙන්න ඕනේ ඇයි මට දුන්නේ නැත්තේ ඒක අසාධාරණයි කියන තැනකින් සම්මාන දෙල කියන එක හරිම මෝඩකමක් ඉතින් ඒක නිසා ඒකට මනස හදාගෙන යන්න ඕනේ ලැබුණොත් ගන්නවා නැත්නම් ලැබෙන කෙනාට සුබපතලයි මේක තමයි අපි කරන්නේ ඉතින් මම මේක හරි සතුටින් කරා හමුවුම් ඉතින් මාව අදාරේ මට මෙනවත් කරා අයියෝ අපිට එයාට හම් වෙනවා හරි අපරාධයක් නේද මේ කරේ ඉතින් ඒ වගේ ඔක්කොම ටික අහගත්ත සමහර විට මාධ්‍ය වේදිනේ හුව මේක අසාධාරණයට ඔබ මොකද්ද කියන්නේ මම ඒ දවස්වලත් කිව්වේ නෑ ඒක ඉතින් ඔය උත්තරේම දුන්නා ඔය උත්තරේම දුන්නා ඉතින් ඒකට කාලි විසි මට උත්තරයක් ලබා දීලා තියෙනවා හොඳ උත්තරයක් දුන්නා කාලේ ඉඳන් නිහඬ වීම හැම දෙයක්ම දරා ගැනීම නොවැටී සිටීම මේ හැමතෙම මගේ සියලුම අවුරුදු ගාන කරන මේ නිර්දේශයන් සලකලා බලලා මට විශේෂ ඇගීමක් अहिंसक मगे दुरु मंदे कल बल नी विद्यालय शांत अंतन विद्यालय अध्यापन इतनी पास අනුල විද්‍යාලේ ඉතාමත් හොඳ පරිසරයක් තියෙනවා කලාවට. කලාවට. කලා උළෙලවලද සම්නිවේදන නැති දවසක් නෙමෙයි මොන හරි දවසක් තියෙනවා මොකක් හරි උත්සවයක් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවන් නිවේදන කටයුතු කරන්න නර්තනීය සංගීතය මේ හැම දෙයකටම මම ඉදිරිපත් වෙන්න ගත්තා. ඊට පස්සේ ඒ අතර වාරේ මම ළමා පිටිටත් යනවා. ඉතින් ඒක මම අමුතුන් කියන්නේ නැහැ. ඒක ඉතාමත් වටිනා දෙයක් අවස්ථාවක්. ඒක තෝරගන්න පරීක්ෂණයකින් ළමයිව ගන්න. මට ඒකට තේරුණට මට අවුරුදු 10යි. දහයෙන් පස්සේ මම ඉතින් හරි ඉදිරිපත් වීමට දක්ෂ ඒවට බොහොම කැමැත්තෙන් ඉදිරිපත් වුණ නිසා මම හිතනවා මට පොඩි කාලේදම මොන හරි ඒ වගේ හැකියාවක් තිබුණා කියලා. ඉතින් ඒව වැඩි දියුණු වෙලා ඊට පස්සේ මුලින්ම මම නිවේදිකාවක් විදිහට තමයි දොරට වැඩි. පස්සේ තමයි රංගනයට අවතීර්ණය වෙන්නේ. රූපවාහිනිය නුගසවන වගේ ගොඩක් වැඩසටහන් නදුන්න වෙන මනෝහාරි ගොඩක් වැඩසටහන් මම කරලා තියෙනවා. පස්සේ හැබැයි මේ ටෙලිනාට්‍ය රංගනයට එන්නේ දැන් අපි හිතන්නේ දැන් තරුණ වයසේදී කියලානේ නෑ වයස අවුරුදු 11 දී ඔව් හර්බර්ට් රන්ජිත් හන්සිත් පිරිස් මහත්මයාගේ වාඩි ටෙලිනාට්‍ය අපිටම හදි හම්බෙන් හම්බෙච්ච අවස්ථාවක් සුරංගිරුවන් වලි කියන රංගන ශිල්පිනිය මගේ ගෙවල් ගාව හිටියේ යාගේ නංගිට හදිසි උදේ පාන්දර ළමෙක් කොන්නලා මාව ඉස්කෝලේ යවන්න දෙතු අරන් ගියා අහහ ඉතින් එදා මම දැන් මට ළමා පිටි අද්දකීම් තියෙනවනේ ඔය කරලා මන් දෙබස් ටික හොඳට පාඩම් කරගෙන මම එක පාරින්ම ඒක වැඩේ කොට දාගත්තා. ඔව් ඇක්ෂන් කිව්ව ගමන් කරා. ඉතින් එතකොට එබරන්ජස් පිටිපස්ස මම මතකයි නැකිට අප්පුඩිත් ගැහුවා කියන්නේ. යාට පුදුම වුණා මේ පාට කැමරාවකට මෙහින් පුංචි ළමයි කොහොමද මුණ දීලා මේ දෙබස් ටික පාඩම් කරලාගෙන කරන්නේ කියලා. ඉතින් එයා මට ඊට පස්සේ දිගටම ලියන්න ගත්තා. ඒක තමයි මගේ ආරම්භය. ඊට පස්සේ ඉතින් මම හිතන මේ උසස් පෙළ හැම කරනකට පස්සේ තමයි ආයි වෘත්ති මේ විදිහට මේ ශේෂ්ත්‍රයට අවතීන්නේ එන්නේ අපි කතා කරමු වැඩි දෙනෙක් හිමාලිව අඳුනගත් චරිතය දෙවෙනිනෙම උදේනි චරිතය ඔව් එහෙම කිව්වොත් හරිද හරි අඳුනගත්තට වඩා මම හිතන්නේ හිමාලිත් එක්ක එකතු වුණු බැඳුණු චරිතය ඔව් තාම පුදුම වැඩිමක් ඒක ඇත්තටම මට අනුව බෞද්ධලිකව මම දකින්නේ දෙවෙනිනෙම ජීවය උදේනි उड गया
තාත්ත කෙනෙක් ඉන්නවා අම්මලා දෙන්නෙක් ඉන්නවා එක අම්මා කෙනෙක් අසාද බඳලානේ අනිත් අම්මා බඳලා අනිත් ඒ එක අම්මා කෙනෙක් හොඳයි අනිත් අම්මා නපුරුයි ඔය ඔය සංකල්ප තාත්ත නැතුව දරුවෙක් හදාගන්නවා හදනවා අයියා කෙනෙක් ඉන්නවා තාත්තා වගේ මට බලන ඉතින් ඔය 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 සංකල්පය මිනිසුන් හරි පුදුම විදිහට බැලගත්තා ඒ පවුලේ කතාවක් වෙන දැන් මම කියන්නේ මපිට තේරෙන්නේ නැහැ ඔය රංගපාන අර ලං වෙලා වස්සානේ සින්දුවත් එක්ක ඔයගේ ෆීල් එක මික්ස් වෙද්දී කියලා වැඩක් නැහැ ඉතින් ඒ ඔක්කොම එකතු නම් අනේ මේ අපිට තේරෙන්නේ නැහැ මේක මේ ගෙදර අපි මේ කතා බහ කරන ගෙදර සාමාන්‍ය දිනදා වෙන දේවල් මේ කතාවේ තියෙන්නේ මේක අපිට චරිතයක් කියලාවත් මේක වෙන උදේ මට කතා කරන්න මේ පාරේ හැමෝම මුදේ නේ කියලා ඉතින් ඒ තරමට මේක සාත්‍තිකව අපි ඉදිරිපත් කරන්න අපිට හැකියාව ලැබුණා මොකද දැන් කාලයත් එක මේ චරිතය අපිට දැන් එකට වැහිලා නින්නේ දැන් හැම කෙනෙකුටම මේ චරිතය ආරෝපණය වෙලා තියෙනවා ගිය ශනිකව අපිට ඒක ඉදිරිපත් කරන්න පුළුවන් ඉතින් මං හිතන්නේ මේක වார்த்தාවක් අපිට දොස් කියන ඇත්ත ඉන්නවා මේ වගේ නාට්‍ය කරනවා කියලා නමුත් බහුතරයක් අපිට ආදරය කරනවා අපි වළඳ ගන්නවා මේක බලනවා රේටින්ග්ස් වලින් තාමත් අංක එක ට්‍රෙන්ඩින් එනවා ට්‍රෙන්ඩින් එනවා සහ බලන්න කතාව හැම තිස්සෙම වෙනස් කර කර වෙනස් කර කර මේ මොනවා හරි වෙනස් කර වෙනස් සංවේදී මාත්‍රිකා සංවේදී මාත්‍රිකා හොයාගෙන මේ කතාව මිනිස්සු අල්ලලා තියාගන්න පුළුවන් විදිහට කරනවා ඒතර දෙරණ නාලිකාවත් මේක පිටිපස්සේ මිදගෙන මොනෝ කිසි අඩුපාඩුවක් වෙන්න දෙන්නේ නැතුව මේක හොඳට රැක බලා ගන්නවා අපේ සපෝට් එක අපි නාට්‍යයට දෙනවා මොකද ඒක දෙන්න හේතුව අපිට නාට්‍ය සලකනවා පෙරලා අපිට දෙයක් මේ නාට්‍ය තුලින් ලැබෙනවා සහ අපිට හොඳට මේ ප්‍රවීණන විදිහට අපිට හොඳට සලකනවා අපිට අපිට හුම්කම් දෙනවා අපේ පාඩු හොයලා බලනවා අපේ අවශ්‍යතාවන් අනුව එක වෙනස් කළද නැත්නම් අපිට වැඩිපුර අපි මහන්සි කරවන්නේ මේ හැම දෙයක් නිසාම තමයි අපිට නාට්‍යයට යම් කිසි සලකීමක් ලැබෙන්නේ ඒක නිසාමයි මෙච්චර කල් මේ ශිල්පීන් ඔක්කොම නොකඩවා ඉන්නේ මේකත් එක්ක එකතු වෙලා ඉන්නේ මේක ඉන්නේ මොකද ප්‍රවීණ එක්කෙනෙක්වත් මම හිතන්නේ එක්කෙනෙක් විතරක් කරනකොට මේක දාලා ගියේ අතහැරපුවයි නැහැ ඒකත් යම් කිසි පෞද්ගලික හේතුන් මත මිසක් මේ නාට්‍යයත් එක්ක තිබ්බ තරහකට නෙවෙයි ඉතින් ඒ නිසා මේ රාවයක් ගියා හිමාලිත් තේරි නාට්‍ය අතහැරලා යනවා කියලා එහෙම අදහසක් තිබුණා ඇත්තටම දැන් අපිට වැඩ කටයුතුත් එක්ක වෙන වෙන නාට්‍ය කරන්න තමයි අපේ ආසාව තියෙන්නේ මොකද චර්තාංග නිලියක් විදිහට මම හදාගත්තු දේවල් තියෙනවා මම ගොඩනගාගත්තු දේවල් හින්දා මේ දැන් දෙවෙනි නිමිටම කොටු වෙලා කියන එකට මට දුකයි දුකක් තියෙනවා ඉතින් ඒ නිසා මම දැනුම් දීමක් කරා මම අයින් වෙනවා දැන් ඇති කියලා ඉතින් නමුත් දැන් මේක දාලා යන්න බැරි දෙයක් තියෙනවා මට කොච්චර ආදරය කරන පිරිසක් ඉන්නවද මේ දෙනිට ඒක හරි අසාධාරණයක් කියලා තන මම කරන සහ මම මගේ අත්හැරීම තුළ අනිත් චරිත කඩන් වැටෙන්න පුළුවන් නාට්‍ය මුදුන් මුලේ වගේ ඉන්න චරිත කීපයක් කින් එකක් ගිලුණා මේක ශක්තිමත් නැහැනේ ඉතින් ඒ ඒව නිසා මම තව දුරටත් නාට්‍යයේ ඉන තීරණය කළා නිකලා සහ ඉදිරියටත් ඉන්න මොකද මම කලින් කිව්ව වගේ දෙවෙනි නිමේ ජීවයේ උදේනි උදේනි කියලා ජූස් බාර් එකක් පටන් ගන්නවා දැන් නේ මටම ඉන්වයිට් කළා WhatsApp එකේ දාලා තිනවා මගේ ෆොටෝ එක දාලා උදේනි ජූස් බාර් කියලා එන්න කියලා මම හිතන්නේ බිස්නස් හොඳට හදෙනවා නැති නේද හරි දැන් චෝදනා ගැන කතා කරානේ දෙවෙනි ඉනිමට චෝදනාවක් තියෙනවා මේ අලුත් රංගන ශිල්පිනියක් දැන් හිමාලිට හම්බෙන්නේ ක්ෂේත්‍රයට කලාවට රංගනයට අලුත් මූණු කෙෂාන් රවීන් නයනතාරා ශලිනි මේ වගේ අලුත් කාස්ට් එකක් තමයි ගොඩක් වෙලාවට දෙවෙනි ඉනිමේ දකින්න ලැබෙන්නේ
මොකද හිතන්නේ විවේචන වුණ රඟපාන්න දන්නේ නැහැ කියනවා තුයරු බබාලා කියලා කියනවා මොකද හිතන්නේ ඇත්තටම මේ මුල් කාලේ ඒගොල්ලන්ගේ කොටස් අරන් සහ දැන් වර්තමානයේ ගත්තොත් එහෙම මම හිතනවා කෙෂන් තාම සීග්‍රේම් මේ වැඩේ අල්ලගත්ත මොකද ඒගොල්ලන් ගායකයෝ විදිහට හිටියේ මේ රංගනීය දෙබස් කියන එක මේ ඇක්ටිං කියන එක ඒගොල්ලන්ට මේක අලුත් මාතෘකාවක් අලුත් දෙයක් රවීන් පවා නමුත් රවීන්ට නම් මුලින්දම්ම රංගනීය තිබුණා මගෙත් එක පළවෙනි සීන් එක කරනකොට මට හිතුණා මෙයා ආදුනික නැහැ කියලා නමුත් කෙෂාන් ආදුනිකයි කියලා මට දැනුණා එයා එනට සී ග්‍රේන් යා මේක හදාගෙන දැන් හරිම හොඳට එයාගේ චරිත ඉදිරිපත් කරනවා මට මම වෙලාවට කියනවාට මට පුදුම ගායනය ඇත්තල්ලෝ අරතිතම දිගටම රඟපාන හරි නැචරල් එයාගේ හරිම දෙබස් කියන එක යා පොඩි පොඩි දේවල් කරන හරි නැචරල් ඉතින් ඒ දේවල් කැප්චර් කරගෙන ගලන් අල්ලගෙන ගලන්ගේ දේවල් හදාගෙන ගමනක් යන එක මම හරි සතුටු වෙනවා මොකද නෑනතර ඇත්තම දක්ෂ කෙනෙක් යාට තව චරිත ලැබෙන්න ඕනේ මොකද දැන් මේ ළමයා මේ වටම කොටු වෙලා තියෙන්නේ අනිවාර්යයෙන් නමුත් යාට චරිතයක් බයින සිදු වෙනවා ඒ නිසාම වෙන්නේ නැති චෝදනා තැනවත් එක චරිතයකින් හැමදාම ජනප්‍රියයි අනේ ඒකට නොබියව ඒක ලබා දෙන්න ඕනේ කෙනෙකුට ලබා දුන්නොත් නේ යා ඒකට සාධාරණයක් කරන්න සාධාරණ තර රවීන්ලට උනත් දෙන්නේ නැහැ චරිතයක් මොකද සමහරට ප්‍රතික්ෂේප කරනවත් ඇති ඒගොල්ලෝ චරිත නමුත් ඒගොල්ලන්ට දුන්නොත් තමයි ඒගොල්ලන් ගැවුට් පුට් එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා නොබියව ඒ වගේ අවස්ථාවන් ළමයින්ට ලැබුණොත් මම හිතනවා ඒගොල්ලන් අපිට වඩා ඉහළින් හොඳ ගමනක් කියයි කියලා තියෙනවා කියලා. රවීන් ගැන කතා කරපු නිසා අපි රවීන්ට කෝල් එකක් ගමුද? මොකද මේ උදේන් ඉන්න තැන අනුහස් නැත්තම් ඒක පාළුයිනේ. අයිබුවන් රවීන්. මම ගීත් channel C එකෙන්. මුලින්ම congratulations ලැබිච්ච award එකට thank you මේ වෙලාවේ මගෙත් එක්ක ඉන්න ඔයාගේ අම්මා තෙලිතිරේ ඔයාගේ අම්මා උදේනි අනේ පොඩ්ඩක් කතා කරන්න hello ඕ මේ මම්මේ මේ channel C කෙවිත් ඉන්නේ program එකට ගීත් ගේ ඉතින් ඔයාගෙන මගෙන් අහන මංගි හොඳටම බෑන්න ඔයාට මුලින්ම ඔයාට සුබම සුබ පතනවා ඔයාට ලැබිච්ච සම්මානය ගැන බොහොම ස්තුතියි අනේ කොහොම බෑ හග් එකක් දීලා කිස් එකක් දීලා එහෙමයි ඉෂ් කරන්න ඕනේ මොකද මද හග් එකක් දීලා කිස් එකක් දීලා එහෙම තමයි අම්මට විෂ් කරන්න ඕනේ අනිවාර්යයෙන් පුතෙක් වුණාම පුතෙක්ුණා ඔව් ඉතින් හම්බුණ ගමන් ඒක දෙන්න රවීන් ගොඩක් හොඳ කිව්වා ඔයාගේ ඔයාගේ රංගනය ගැන ඔයාගේ තාත්වික රංගනය ගැන සහ ඔයා ඉදිරියට අවිල්ල තියෙන එක ගැන ගොඩක් දේවල් කිව්වා මං කැමති අපේ වගේ කියන්න ඕන කෙනෙක් තමයි ඉතින් ඔය ඔයාලා දිහා බලන් තමයි අපි අපේ දේවල් හදාගත්තේ අපිට උරු උරු විදිය නෑ අපි කරේ මේ මාලියක් කරලා ඩයිස් අයලා කරන දේවල් බලන් ඉඳලා ඉගෙන ගත්තා ඉතින් අදටත් කරන්න මේක අදටත් කරන්න මේක සහ ඉදිරියටත් මං හිතනවා ඒගොල්ලෝගෙන් ගන්න දේවල් ගොඩක් ඇති කියලා රවීන් පෞද්ගලිකව මොකද හිමාලි සවිරංගි කියන චරිතය ගැන හිතන්නේ හිමාලි අක්කා කියන්නේ ඇත්තටම අර මේ නැව ගිලුණත් බෑන්චුම් ඕන එකක් ප්‍රීති වෙසක් කියන જાතිය කෙනෙක් ඇත්තටම එයා ඇවිල්ලා මේ අර ඒ කියන්නේ අපිවත් අවුලකින් වෙලාවට ආපහු පොද මූණට අරගෙන උද තත්ත්වයකට අරගෙන අපිවත් රිෆ්‍රෙෂ් කරලා ගන්න පුළුවන් විදිය කෙනෙක්. එහෙම ඇත්තට ඉන්න ලැබීම ඇත්තටම හරිම මනසට හරි සැහැල්ලුයි. මොකද දැන් වැඩ කරද්දීත් අපි ගොඩක් මහන්සි වෙනවා. අපි ඒ කියන්නේ ගොඩාක් ශාරීරිකව සහ කායිකව මහන්සි වෙනවා. එතකොට අපි ආපහු ඒ වැඩක් කර එක කරගෙන ගමන් ඒ වැඩේ කරන්න ටිකක් හැපි මූඩ් එකකින් ඒ වැඩේ කරන්න අපිවත් ආපහු හොඳ තත්ත්වයකට ඇදලා ගන්න පුළුවන් ජාතියේ අර වටේම ඉන්න අයව ෆ්‍රෙෂ් කරලා ඉන්න පුළුවන් සාරයන් එයා අපිට වඩා වයස ටිකක් වැඩි කෙනෙක් වුණාට අපේ වයසෙන් වගේම හිතන්න පතන්න පුළුවන් කෙනෙක් ඔව් චියර්ෆුල් මයින්ඩ් එකක් කියන්නේ අන්න එහෙම තියෙන කෙනෙක් සාරව පොසිටිව් කෙනෙක් ඒ කියන්නේ මේ ඇත්තටම එයා ගැහණියක් විදිහට හරිම ශක්තිමත් කෙනෙක් මේ හැම දෙයක්ම යාගේ තියෙනවා ඉතින් ඒ අනිම ගන්න දේවල් සහ කියන දේවල් යාගෙන ගොඩක් තියෙනවා මම දැන් අවුරුදු 3ක් 4ක් තිස්සේ මම ගොඩක් ළඟින් ආශ්‍රය කරනවා ඉතින් එහෙම යාගෙන කියන්න යනවා නම් ඉතින් ඒකට වෙන වෙලාවක් ඕනේ මට හරි අපි වෙන වෙලාවක් හම්බ වෙනවා කියන කතා කරමු රවීන් විශ් කරනවා යාගේ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා දිගටම ජනප්‍රිය නළුවා දිගටම හොඳම නළුවක් වෙන්න ලැබෙන්න කියලා අනේ බොහොම ස්තුතියි මට කතා කරලා දී මාරියක් අතත් ලැබිච්ච සම්මානයට සුවපතනවා සහ ඉදිරියටත් තව ඒ වට යාගේ කලා ජීවිතේ ප්‍රශ්නයක් තිනලාට මට හරිට කූල් කරලා වැඩ කරන්න පුළුවන් කියලා ඇත්තටම එයාට ඒ හැකියාව තියෙනවා කියන්නේ
පුදුම කතා ටිකක් දන්නේ ආය අර එක එක hina yana කතා ටික මට අම්බල දිනවා මගේ දන්නේ බොහොම හිත හොඳ චරිතයක් හරි හොඳයි හරි හොඳයි යගේ පැවැත්මත් හරිම හොඳයි ඒ කියන්නේ හරි බුද්ධිමත් ළමෙක් ඒ කියන්නේ චරිතේ විදිහම තමයි ආය ලොකු වෙනස් කරන්නේ ඒ වගේ පුතෙක් ඇත්තටම ඉන්නවා නම් හරිම හොඳයි හැම අම්ම කෙනෙකුට මේ කියන්නේ කරන චරිතෙට සමාන දේවල් ගොඩක් එයාගේ ළඟ තියෙනවා යා හරි आदरणीय ඉන්න මවක් අපි කතා කරමු මේගොල්ලෝ ගැන සැමියා අසංග ජයලත් දියනිය සෙනල්ල ජයලත් ඉතින් එයා පෞද්ගලිකව ඇඩ්වර්ටයිසින් කරන්නේ ඉතින් මගේ දියනිට දැන් අවුරුදු 7ක් අපිට මාර්ක ගෙදර දුර කිසිම වැඩකට නම් ඇත්තටම මහත්තයාගේ කිසිම සහයෝගයක් නැහැ ඉතින් ඒක මුලින්ම පැත්ත විතරයි යාගේ पौद्गलिक किसी मध्य मादि तुम कथा करके प्रतिपत्ति पिंतुर मगे कला खट्टूतर मम एत प्रसिद्धि कथाकरा हेमोट पुद्गलिक जीवित आगती हुद नरक देख दिखमतीन ऐ थिंक अभी हुद पैतर कथा कर नरक पैत खाटवा डकने ऐ थिंक एक संभरव सुनामी चित्रपट जीवित मंगिता संवेदी चित्रपट है හතරම මවගේ චරිතයක් නෙති මට හිතන කාලෙකින් මට හම්බෙච්ච හොඳට මැට් කරන්න තිබ්බ චරිතයක් මට වඩා තිබුණ ඇතිම නිරංජලට තමයි ඇඩ් කරන්න ඒකේ දෙමළ මවගේ චරිතය නමුත් මටත් රෝල් එකක් තිබුණා නමුත් කැපැසිටි එකක් තිබුණේ නමුත් මම ඒක හදාගත්තා ඒ කියන්නේ අධ්‍යක්ෂකවරයාත් එක්ක කතා කරගෙන මට යන්න මම අන්ඩර් ප්ලේ එකක් කරේ ඒ කියන්නේ බොහොම මැදිස්තව රංගනයක් කරේ පිටට දෙන්නේ නැතුව අතුලින් කොහොමද මේ ධාරක වේදනාව දරු සෙනෙහසේ තියෙන කටුක වේදනාව දරාගෙන ගන්න යම්ම කෙනෙක් කොහොමද කියන එක. මොකද අම්මලා දෙන්නම එක විදිහට කෑ ගහන්න ගියොත් ඒක වෙනසක් වෙන්නේ නැහැ චරිතේ. ඉතින් නිරංජලාගේ චරිතේක පුපුරල යනවා. යාට මේක දරා ගන්න බැරි අම්ම කෙනෙක්. අනිවාර්යෙන්. නමුත් මම මේක හිත ඇතුලින් බින්දවගෙන අහංගගෙන දරා ගන්න අම්ම කෙනෙක්. ඉතින් ඒ කවුද හොඳ මම්මා? चित्रपट අවාසනාවකට කොරෝනාවක් ඇවිල්ලා සුනාමි විනාශ වෙලා ගියා. සුනාමිය කොරෝනාවට පරාදුණා. කොරෝනාවට පරාදුණා. නමුත් මං හිතන්නේ ඒක අපි රටක් විදියට ඒක වෙන්න දෙන්න නරකයි. මොකද වගකීතු අය මේ අපේ සිනමාවෙ ඉන්න වගකීතු අත මේක රැක ගන්න ඕනේ. මොකද රේණුකාක්ක වගේ නිෂ්පාදිකාවක්. මොකද මුළු සේසතම නට කරලා චිත්‍රපටයක් හදලා ඒක මේ විදියට යට යන දෙන්නේ නැතුව ඒකට ලම් කිසි සහයෝගයක් රජයෙන් හෝ චිත්‍රපට කර්මාන්තෙන් හෝ යම් කිසි ලොකු සහයෝගයක් ලැබුවද නැවත මේක පණ ගහලා සුනාමි ගන්න ඕනේ අනිවාර්යෙන් ආයි සුනාමි එන්න පා හැබැයි සුනාමි චිත්‍රපටේ පණ ගහලා ගන්න ඕනේ පණ ගහලා ගන්න ඕනේ සුනාමි චිත්‍රපටේ චිත්‍රපටේ ජනවාරි වල මම හිතන විදිහට නැවත වරක් එක තිරගත කරන්න අපේක්ෂා කරමින් ඉන්නවා හරි හිමාලි දැන් රයිගම් ටෙලි සම්මානුල්ලේ අවුරුදු 24ක වාර්තාවක් නැවතත් සම වෙනවා ශලිනී තාරකා जनप्रिय वगे विशिष्टतम निलिय विधि वार्ता समकमी සම්මාන දෙක ගන්නවා පෞද්ගලිකව යෙහෙලියක් විදිහට මොකද හිතන්නේ කියන්නේ ශලණී මම කියන්නේ දෙවන නාට්‍ය පූජාසනය ඒකේ මම මෙමිට අවුරුදු 12කට විතර කලින් එයා මේ
හරි චුම් පුංචි එතකොට පුංචි වයස ගිහින් නමුත් හරි දක්ෂයි හරි හොඳ ළමෙක් ඒ කියන්නේ හරි අහිංසක ළමෙක් මම හරි ආදරේ යාට සහ මුල් කාලේ හැමෝම කිව්වා මගේ මූණමයි තියෙන්නේ කියලා ඒ කියන්නේ චලනට ඇත්තටම තිබුණේ ඕ ශලණිගේ මුල් කාලේ මගේ මුල් කාලේ වගේම හරි අර එයාගේ තිබ්බ ස්වරූපය ෆීචර්ස් ඉතින් මේ හැමෝම එයාටත් කියන මටත් කියන ওই දෙන එක වගේ එහෙම කියලා ඉතින් හාසය යගේ कांचना मेन्नी मुतु पबोदा सुजानी अभी कल्लिए शरण मित्र අපිටම තරලකුණක් දකින්න පුළුවන් ආටිස්ට් කෙනෙකුට හිටියේ. ඒ කාලේ අපි කතා වුණා අපින් පස්සේ ඉන්නේ ශල්නි තමයි ටිකක් හරි නේද ඊට පස්සේ වෙරගෙන ඉතින් ඒකේ ඒක අද සාර්ථක වෙලා තියෙනවා ඒ අනාවකින්. ඔව්. ඉතින් එයාගේ සතුට එයාගේ ජයග්‍රහණය පිළිබඳව අවංකව සතුට වෙනවා සහ මේක අතහැර ගන්න නැතුව මං හිතනවා එයා හොඳ ගමනක් හිමින් ගමනක් ආපු ශිල්පිනියක් විදිහට මේක රැකගෙන ලොකු ගමනක් ඉස්සරහට එයි කියලා. එයි කියලා. හිමාලි දෙවෙනි ඉන්නේ උදේනි චරිතය. ඔයා බාරගත්තේ නැහැ කියලා හිතමු. ඔයා හිතන විදිහට ඔයාට සාරංග මෙන්ඩිස් කිව්වොත් මේ චරිතයට හොඳ කෙනෙක් නිර්දේශ කරන්න කියලා. කවුරු හොඳ කෙනෙක්ද? කවුරුත් නෑ. මං හිතන්නේ ඒකට කවුරුත් හරිය කියලා මම ඇරෙන්න. නෑ එහෙම නෙමෙයි. මම මේක අහලත් තියෙනවා කීප දෙනෙක්ගෙන් මම රවිනි. රවින් ගිනුත් තමයි රවින් නෑ මම මේකට ආවේ නැත්තම්. ඔයා මේකට සජෙස්ට් කරන්න කවහරි. ස්නේක් එක කෙනා කියනවා ඉතින් ඔන්න පබෝදව කිව්වොත්. ආ පබෝදක ෂේප් නේ පබෝද. දැන් සුජානි. සමහරට ඒ කැරක්ටර්ස් ඒ දෙන්නට වගේ ආවන මේක කරයි කියලා හිතනවා. ඒක තමයි හිතන්නේ. උදේනිට දෙවෙනි වීමට ඉස්සරහට මොනවා වෙයිද? මොකුත් නැද්ද අයිඩියා එක. මම දන්නේ දෙම්ම සමන්ගෙන් අහනවා සමන් කරන දේ මට පොඩ්ඩක් කලින් කියන්න කියලා. මොකද මට චරිතේ යම් කිසි විදිහකට හදාගන්න. ඉතින් මේක හැමතිස්සෙම වෙනස් වෙනවනේ මේක අපිට හිතන්නේ ගිනි බෝල තමයි අපිට එන්නේ. ඉතින් එනකන් අපිට කියන්න. දැන් මේ දවස්වල සතුටින් ඉන්නවනේ. මේ දවස්වල සතුටින් ඉන්නවා. ඉතින් එහෙම සද කුණාටු ඇසි ඔක්කොම ටික එන කාලෙට එනවා දැන්. ඇත්තට මම හිතන්නේ මට මුල් කාලේවට අපි මල් එක්ක තිබුණු සීන්ස් අයියත් එක්ක ඒවා හරි හරි ඉමෝෂනල් ඒවා දරා ගන්න අමාරුයි මොකද මේ රවි ඉන්න කාලේ එයත් එක්ක එයාව හම්බ වෙනකොට තිබ්බේ ආදරය එයාට මම දෙන සමාව සහ දරුවෙක් එක්ක මම ජීවත් වෙන එක එයා ගන්න විදිය ඒ වගේ ගොඩාක් දේවල් තිබුණා හරියට ඇත්තටම හැත්ත කඳුළු එන කියන්නේ ඇත්තටම සමහර වෙලාවට අනඳ ගත්තම ඇඬෙනවා මේ චරිතයක් කියලා හිතෙන්නේ නැති වෙන ගැහණියක් විදියට. මේවා ගැහණු ඉන්නවා. තරුණ දරුවා තන් ඉන්නේ බාල්දු වෙන්නේ නැද්ද සත පහක්වත් ගන්න ඉන්නේ නැද්ද මොකද සල්ලිත් ඕනේ නැහැ කියලා. එහෙම ඉන්නේ අම්මා කෙනෙක්නේ. අර දෙන්නේ මනේ මට එපා. මට වාව නැත්තම් මට එපා කියලා. ඉතින් ඒව හරි දැනෙන දේවල් නේවා. ඇත්තම සැබෑම ජීවිතේ ආදරේ පිටපු ආදරෙන් පෙරදිච්ච ඒ වගේ අසාධාරණයන් වලට ලක් වෙච්ච ගැහණු ඕන් තරම් ඉන්නවා. ඉතින් මුල් කාලේ ඒ පැත්තට ගොඩාක් කතාව ගිය නිසා හරිම ඉමෝෂනල් පැත්තක් හරිම සංවේදී පැත්තක් මට අහු වුණා. දැන් නම් ටිකක් විතර දැන් ළමයින්ගේ පැත්තට කතාව හැරිලා තියෙනවා. ඉතින් නමුත් කතාව කොයි විදිහට ඉතින් ඉස්සරහට ගලායයිද කියන එක කියන්න බෑ. හොඳ විදිහක් සමන් කරයි කියන විශ්වාසය තියෙනවා. ඉස්සරහට ගලාගෙන යයි. මොනවද ඉදිරි වැඩ කටයුතු plans? plans මම ලබන අවුරුද්ද වෙනකොට මාර්තු මාස වෙනකොට මම ගේම කිර රූපලාවන් ආයතනයක් ආරම්භ කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. මේ වෙනකොට මම ඒ වෙනුවෙන් plans දෙනවා ඉගෙන ගන්නවා. ඉතින් හැමදේම හරි ගියා වගේ හැම පැත්තෙම සාර්ථක ගමනක් යන්න මට පුළුවන් වෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් channel C එක ගොඩ කාලෙකින් එකතු වෙන්නේ මොකද හිතන්නේ අපේ peak time segment එක ගැන? හතරම හරියම අඩුවිනේ මේ වගේ වැඩසටහන් වල දැන් යන කාර්ය බහුල නිසා ගොඩක් යන්න හම්බෙන්නේ නැති ඉඳලා හිටලා මේ ගීත් වගේ කතා කරාම ඉතින් එනවා. ඉතින් සතුටුයි මේ අපිට මෙහෙම කතා කරනකොට තමයි අපිට ගොඩාක් විදහාසේ අපේ ඇත්ත සිතුවිලි අපි වෙච්ච දේවල් අතීතේ දේවල් ආපු හැටි විශ්චි දේවල් සිහිපත් කරන්න පුළුවන්. ඉතින් ඒක හරි සතුටක් රංගන ශිල්පිනියක් විදිහට ඉතින් හැමතිස්සෙම මුල මතක තියෙන්න ඕනේ අපි ආපු විදිය විශ්චි දේවල් වැරදිච්ච දේවල් හරි ගිය දේවල්. ඉතින් හොඳට ස්ථානක් වෙයි මේක මං හිතනවා උගලන් ආසාවෙන් බලන්න ඇති කියලා. බොහොම ස්තුතියි. නැවතරක් ස්තුතියි අද මගෙත් එක්ක මගේ ප්‍රෝග්‍රෑම් එකට peak time segment එකට එකතු වුණාට. ඔයාගේ කලා කටයුතු ආදරය ජීවිතය පවුල පෞද්ගලික ජීවිත හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා පිට දසදහස් ගණනින් ජනප්‍රියම නිලිය හොඳම නිලිය විශිෂ්ටතම නිලිය සම්මාන ලැබෙන්න කියලා channel C අපි ප්‍රාර්ථනා කරනවා.
ඉතින් බලන් ඉන්න ඔයාටත් කියන්නේ මේ වගේ සුපිරි තරුවක් කොහොමද යාගේ ජීවිතය ගැන ආදරය ගැන ඒ වගේම කලා කටයුතු ගැන කියන්නේ කියලා දැනගන්න කැමති නම් දිගටම channel 100 එකතු වෙලා ඉන්න කියලා මම අමිත ජමින්ද කුමාර මම ආයේ බෙන්තොට ඉඳලා channel 100 දැනුමයි වාසනාවයි තරංගේ වැඩිම ප්‍රශ්න ප්‍රමාණයට උත්තර දීලා Nokia Smart ජංගම දුරකථන දිනාගත්තේ මම ඉතින් ඔයාලත් 23 11ට දැනුම කෝල් එකක් දීලා තරංගයට සහභාගී වෙලා මං වගේ ජයග්‍රහයකට එක්වන්න